අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට සාගර කතා නොකරම ටික දුරක් ගොස් වාහනේ නැවැත්වේ. සපු උන්නේ ඔහුගේ වමත දෑතින් මල්ලාගෙනය. එකපාරම අම්මට කියන්න හිතුවේ ඇයි රත්තරන්? සපු ඇසේ ආදරේනි, ඔහුගේ මේ අවංකකමට ඇය ඇත්තටම ආදරේය. තමා බොරුවක් කරන්නට හිතුව ඔහු බොරුවක් කරන්නට කැමති නැත. මට උදේ අම්මව දකිද්දි දුක හිතුණා චූටි මැනික. අනේ මේ අපේ අම්මනේ කියලා හිතුණා. ඒක කිව්වම එයා ඇඬුවා. එයාට එච්චරම සතුටුයි. ඒ සතුට නොදී කොහොමද? නොකියා ඉඳලා දැනගත්තම අම්මට දුක හිතේනේ චූටි මැනික. ඔයා කිව්වේ එක පුතුමයි. දෙමාපියන්ට බොරු කරන්න නරකයි චූටි මැනික. අපිට හරියන්නේ නැහැ. ඇත්තරත්තරම් ඒ ගෙදර දෙයියෝ ඒ අම්මා. මටත් අද හිතුනේ කියපු නැතිට වැරදි කියලා. දැන් හරි ඒ බරත් නිදහස්නේ. අම්මට හරි සතුටුයි. අපි ඉක්මනට බදිමු. වෙඩින් සාරියට බඩ පෙනේද? ගානක් නෑ. කෙල්ල කට ඇදකර රැව්වාය. සාගරයියේ අම්මට කොහොමද කිව්වේ? මට නම් හිතා ගන්නවත් බෑ. කොහොමරි කිව්වනේ. මගේ බඩට බබ්බු ඇවිත් කිව්වද? බබ්බු ඇවිත් නෑ. තාත්ති බබ්බු දාලා බඩට. සපුවේ අත මිරිකා කීවාය. සාගරයේ මූණ අතගාගෙන මින් වාහනේ පාරට දැම්මේ. සාගර සපෝත් ගියේ කැන්ඩි නර්සින් හෝම්මේ වෛද්‍යවරයක් ගාවටය. ඉතින් මොකද ප්‍රොබ්ලම් එක? ඉන්නේ දෙමළ ජාතික වෛද්‍යවරයෙකි. සපුව වෛද්‍යවරිය එසේ අසද්දී පිම්බලාගෙන සිනාසුනාය. ඩොක්ටර්, අපිට බබෙද්ද කියලා බලාගන්න ඕන. සාගර කීවේය. කොහමද හිතේ බබ්බු ඇවිත් කියලා? How old are you, girl? I am 22, doctor. අන්තිමට මෙන්සස් උනේ කවද්ද? ගිය මාසේ උනේ නෑ ඩොක්ටර්. කලින් මාසේ වුණා. This month? උනේ නෑ ඩොක්ටර්. කවදද වෙන්නේ? මේ දවස්වල වගේ ඩොක්ටර්. අපි බලමු. සපුව ඇතුළට ගෙන ගොස් පරීක්ෂා කර බලා මූත්‍ර සාම්පලයක් ගත්තේ. මං කතා කරන්නම්. ඉඳගෙන ඉන්න. හොඳයි ඩොක්ටර්. ඉඳගෙන ඉඳිද්දි සපු සාගරගේ අතක් අල්ලාගෙන උන්නාය. බැන්දට පස්සේ කරන දේවල් නේද මේවා? මං භයේ උන්නේ බැඳලා කොච්චර දවස් වෙනවද කියලා අහයි කියලා. ජීවිතේ හැම දෙයක්ම වෙන්නේ දයේ මද ලීවී ඇති ආකාරයටයි සපුට සිතෙයි. දෛවයේ කොතරම් දුක්බර කතාවක් තමා වෙනුවෙන් ලීවද ඒ අවසානයේ ලස්සනට නිමා කළේය. දැන් කතාවේ ඉතුරු ටික එදනේ. ඩොක්ටර් කතා කරනවා. සපු පපුවට අතක් තබා ගත්තාය. Yes, you are going to have a baby. බඩට මාස 2 මාසයක් විතර වෙනවා. දැන් ඉතින් මොනවාද කරන්නේ? සපු සාගර දෙස බැලුවේ යන්තමට සිනාසීය. You better child consult a UG. මම මොනවද දන්නේ? හොඳයි ડોક્ટર. Okay, take care. සාගර කැන්ඩි නර්සින් හෝම් එකෙන් පිටතට ආවේ සපුගේ අත අල්ලාගෙනමය.
ඔහු ආ විගසම ගෙදරට ඇමතුමක් ගත්තේය. අම්මේ මං කියන්න පුතේ, ඔයාගේ මුණුපුරා ඇවිත් තමා. ඩොක්ටර් කිව්වද පුතේ? ඔව් අම්මේ, දෙයියන්ගේ පිහිටයි. මෙහෙමම මාලිගාවට ටික එක්කන් ගිහින් එන්නම් අම්මේ. ඒක හොඳයි පුතේ, වැඳලා ඉන්න, මං කිරිබත් හදලා තියන්නම්. සාගර සපුව දෙස බැලුවේය. අම්මා කිරිබත් හදලා තියන්නම්ලු, එයාට ඒ තරම් ආසයි. මාලිගාවට යම්, වාහනයට නැග සාගරයේ මුණ බැලුවේය. අද දවස මතක් වෙන්න මොනාරි අරන් දෙන්නම්. මතක් වෙන්න තව මොනවද රත්තර මේ ඉන්නේ? සපු ඇඳවන් බ්‍රවසේ ඔසවා සුදු බඩ පෙන්නවාය. පව්, ඔහු ආදරයෙන් ඒ කුස අතගා කීවේය. සාගර සපුව මාලිගාවට එක්කාගෙන ගොස් එන අතරවාරේ නුවර නගරයේ රත්තරම් බඩු කඩේකට එක්කාගෙන ගියාය. එන්න, සපුවෝගේ හිත රිද්දුවේ නැත. ඒ අහිංසක සිතට අද කොතරම් සතුටුදයි සපුව දනි. එන්න මහත්තයා, එන්න මිස්, මොනාද ඕන? සපුව බැලුවේ සාගර දෙසය. අපි ලේඩීස් රින්ග්ස් බලමුද? එකක් දැම්මනේ සාගරයේ, සපුව හොට රහසින්මෙන් කීවාය. සාගර සිනාබරව හැය පුටුවේ ඉඳ වූයේ. අලුත්ම විලාසිතාවේ මුදු පෙට්ටියම ගෙනවිත් තැබුවේය. හොඳ එකක් බලමු, තෝරලා දෙන්න. ආස සුදු ගල් අල්ලපු ඒවට නේද? කෙල්ල සිනාසුනාය. මුදුව තේරුවේ ඔහුය. එය හීන් රන්නූල් තුනක් මත හැදු ගල් වැලක් ඇල්ලූ සුන්දර මුදුවක් විය. දාල බලමු. සපෝ මුදු ගිල්ලට ඒ දමා බැලුවාය. ඒ සුදු ඇඟිල්ලට මොනා දැම්මන් ලස්සනය. හරි ලස්සනයි. ඒක ගමු. කීයද මේක දාන්නේ? 28,500ක් දාල දෙන්නම් ස. ඉස්සරහට අපි ගොඩක් බඩු ගන්නවා. 28,200ක් දෙන්නකෝ. දෙන්න. සපෝ මුදෝ දාගෙනම උන්නාය. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.